අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා. ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණා තුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩ දාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහු වෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගතු පුද්ගලකින් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩ දාගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසෙ 2024 මැයි මාසයේ කොහොමද කියලා. රාශි චක්‍රයේ 4 වෙනි රාශිය ලග්නාධිපති චන්ද්‍රයා නැත්තම් සඳු ග්‍රහයා වූ කටක ලග්නේ කටක ලග්න හිමියන් ආයුබෝවන්. ඉතින් ඔන්න 2024 වසරේ මැයි මාසයේ ඔන්න කටක ලග්න හිමියන්ට කොහොමද කියලා අපි කතා කරන්නේ. මුලින්ම කතා කරොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයා ඔබගේ 7 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉඳි තමා මේ මාසයේ උදා වෙන්නේ. ඒ වගේම කේතු ඔබගේ 3 වෙනි භාවයේ ශනි 8 වෙනි භාවයේ තුල යම් කිසි ආකාරයක අෂ්ටමේ රශ්ව තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒත් එක්කම බුධ කුජ රාහු ඔබගේ 9 වෙනි සංයෝග වෙද්දි රවි සිකුරු 10 වෙනි තැන්පත් වෙනවා. මෙතෙක් දවසක් 10 වෙනි තැන්පත් වෙලා හිටපු ගුරු ග්‍රහයා මෙන්න මේ මාසයේ උදා වෙලා මිනිත්තු කීපයක් ඇත්තනම් පැයක් එක වගේ කාල සීමාවක් ගත වෙද්දි සුළු මොහොතක් ගත වෙද්දි ඔන්න ඔබගේ 11 වෙනි භාවය කියන අයස්ථානයට ඔබට ලැබීම් ගැන කියවෙන ඔබගේ අය ගැන කියවෙන ඔබට යම්කිසි ආකාරක ඉපෙයීම් ගැන කියවෙන 11 වෙනි භාවයේ තැන්පත් වෙනවා. ඉතින් මේ තත්වයන් තුළ ඔන්න කටක ලග්න හිමියන්ට මේ මාසයේ දැන් සිංහල ඍතු පලාපල තුළ යම් තාක් දුරට පොඩ්ඩක් ඍණාත්මක දේ කියවුණානේ. يعني මේ 100% නෙමෙයි හැබැයි ඒක වෙනස් කරගන්න පුළුවන් කියලාත් අපි කතා වුණානේ. නමුත්
මේ ඒ වසරම්මන නැකින් අප්‍රේල් මේ අප්‍රේල් මසන දෙදසිව අප්‍රේල් දක්වන්න. නමුත් මේ කියන මැයිමාසය තුළ ඒ කියපු අසුභ ප්‍රතිඵල ටිකක් අඩු වෙන යම්කිසිආකාරයකින් තාවකාලික හෝ හැබැයි තාවකාලික වුණත් ඉතා යහපත් තත්ත්වයක් එක පැත්තක නිර්මාණ වෙන තත්ත්වයක් තමා ඔන්න කටකලක් නෙමියන්ට පෙන්නුම් කරන විශේෂයෙන්ම මේ කාලය තුළ විශේෂයෙන්ම අපි මුලින්ම අපි මේක තින අයහපත් පැත්ත ගැන කතා කරන්න ඕන. හැබැයි මෙතනදි කටකලක් නෙමෙයි විශේෂ දෙයක් කියන්න තවත් මේ මාසයේ පළවෙනි දින ඉඳලා 14 දක්වා වූ මුල් සති දෙකත් 14 දින පස්සේ තියෙන කාල සීමාවත් වෙන් වෙන් තමා ගන්න ඕනේ. මොකද මුල් දවස් 14ට වඩා ඇත්තම 14 දින පස්සේ කාල සීමා තුළ ඉතා සුවිශේෂ වූ යහපත් ප්‍රතිඵල වැඩිපුර ලැබෙන කාල පරිච්ඡේදයක ඒක ගත්තොත් හරියටම මේ මාසේ 14 ඉඳලා ලබන මාසේ කියන්නේ ජුනි මාසේ 14 දක්වාම තියෙන මැයි 14 ඉඳන් ජුනි 14 දක්වා කාල සීමා තුළ යහපත් ප්‍රතිඵල ලැබෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. අපි ඒකන පියවරෙන් පියවර කොටසින් කොටස කතා කරනකොට මුලින්ම කිව්ව අර මුල් දින 14ත් සමස්තයක් වශයෙන් ගත්තාම ඔබතුල යම්කිසි ආකාරයක අර වගකීමෙන් තොරව කටයුතු කිරීම, බුද්ධියෙන් තොරව කටයුතු කිරීම, කල්පනාකාරී භවෙන් තොරව කටයුතු කිරීම නිසා ඔය පොඩ්ඩක් මේ කාල පරිච්ඡේදයේ ප්‍රශ්න ගැටළු වෘත්තීමේ පැත්තෙන් ඇති විය හැකි කාල සීමාවක්. ඒ වගේම උත්සාහය ඔබතුල අවම වෙන කාලයක් කියලා කිව්වනේ. අනේ ඒ தත්ත්වය යම්තාක් දුරට පවතින කාලයක්. ඒ වගේම රැකියාවට තියෙන බාධා තරමක් දුරට වැඩි වෙන කාල පරිච්ඡේදයක් තමයි කටකලක් නිමියන්ට මේ මැයි මාසයේ මුල් සති හත දෙක තුල කිව්වොත් කියන්න වෙන. මොකද ඔබ බලාපොරොත්තු හිරුපු සමහර කාරණා ඒ විදිහට ඉෂ්ට සිද්ධ නොවි අර ෂණේම් බලාපොරොත්තු බිඳ වැටීම් සිදු විය හැකි දවස් කීපයක් තමයි මේ මැයි 14 දක්වා කාල සීමාව මැයි පළවෙනි දින ඉඳලා. ඒ නිසා මේ කාල සීමාව මේ කෙටි කාලෙන් සති දෙකන්නේ. ඒ සති දෙක ඉතා කල්පනාකාරීව තමන්ගේ රාජකාරී කටයුතු, තමන්ගේ වෘත්තීය කටයුතු, ව්‍යාපාර කටයුතු, රැකිරක්ෂා සම්බන්ධයෙන් කටයුතු සිද්ධ කරනවා නම් කටකලක් නිමියන්ට අතිශයම යහපත් වේවි. මොකද හොඳ යහපත් තත්ත්වයක් උදා වෙද්දී අර අපි ඊට කලින් තිබිච්ච අයහපත් කාල සීමාව තුළ වෙන්නවට කරගෙන තියෙන උපරිම අලාභ කරගෙන තිබ්බොත් අර යහපත් කාලයක් ආවත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපහසු වෙනවා. ඒක සරල දෙයක්නේ. අන්න ඒක නිසා අපි මේ කාලේ අයහපත තිබ්බත් අයහපතේ ලොකු මහා පරිමාණයේ ගැටලු, මහා පරිමාණයෙන් ප්‍රශ්න ගැටලු ඇති නොවන විදිහට කටයුතු කිරීම වග බලා ගත්තොත් කටක ලග්න හිමියන්ට අතිශයින්ම යහපත්. හැබැයි මේ தත්ත්වය තුළ මේ තව දෙයක් විශේෂයෙන්ම කිය යුතුම தත්ත්වයක් තියෙනවා. මොකද ඔය රැකී රක්ෂා කරන ස්ථානය තුළ නැත්තම් ඔබ යම්සි ව්‍යාපාරයක් කරන කෙනෙක් හෝ නැත්නම් හවුල් කටයුත්තක් කරන කෙනෙක් වුණත් ගත්තාම ටිකක් ඉහළ තත්ත්වෙන් ප්‍රධානීන්ගෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඊට කරලා පවතිනවා. ඔය රැකී රක්ෂා කරන ස්ථාන තුළ ප්‍රධානීන් සම ගැටලු. මොකද ඔබේ කට හොඳ නැහැ මේ කාල පරිච්ඡේදය තුළ. දුර දිග හිතන්නේ නැහෙනි. ඉතින් මේ තත්ත්වයන් ඔක්කොම හේතු කොටගෙන රැකියාව තුළ ගැටලුකාරී තත්ත්වයන් ටිකක් නිර්මාණය වෙන ඊට කරලා පවතිනවා. මේ දේවල් මැඩපවත්ත ගන්න බුද්ධිමත්ත මේල විශේෂයෙන්ම වචනේ කට ප්‍රවේශම් කරගෙන වැඩ කරොත් කටකලක් නිහිමන්ට ඒ தත් වෙනස් කරන්න පුළුවන්. මොකද හේතුව පුංචි උද්දච්චකමකුත් ඔළුව තියෙනවනේ. මේ කාටවත් නොනැමෙන ගතියක් කාටවත් නැමෙන්නේ කියලා නෙමෙයි කියන්නේ. නමුත් නම්මශීලී විය යුතු තැන නම්මශීලී වෙන්න. මොකද කටක් තිබ්බත් යම්කිසි ආකාරයකින් තමන් ගැන අභිමානයක් තිබ්බත් තමන්ගේ ඉදිරිතරකම තිබ්බත් හැමතැනටම හරියන්නේ නැහැ. අන්න දැන් ලීයකට ඇණයක් ගහද්දී වුණත් අර හයිය ලීයට ඇණේ ගහද්දී ලීය පැලෙනවා. හයිය වැඩිකමට. අන්න ඒ නැතුව අපි අර සමබර තත්ත්වයක පවත්වන්න උත්සාහ කරන ඒ වගේම නිසා වචනය තැනට සුදුසුද කියලා බලලා කතා කරන්න. නුසුසුදු තැන්වල නුසුසු දේවල් කියන්නේ නැත්නම් ෂණික ආවේග නිසා නිකන් පාඩු කරගන්න තමයි. මොකද මේ වෙලාවේ ගොඩාක් දුරට ගැටලුවක් ඇති කරගන්නේ ෂණිකත්වය තුළ ෂණික ආවේග තුළ දුරදිගන සිතා කියන දේවල් හින්දා ඔන්න ඔබට ගැටලු මතන පස්සේ පසුතැවිලෙනවා. වැඩක් නැහැ. පසුතැවිලි වෙලා වැඩක් නැහැ. මේක නිසා ওই තත්ත්වය දෙන පොඩ්ඩක් දුෂ්ට ගති ඔබ තුළ වැඩිපුර කැපී පෙනෙන කාල පරිච්ඡේදයක්. එක පැත්තකින් ගත්තහම තරමත් දුරට අර අනුකම්පා විරහිතව ඔබ හැසිරෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම අනිත්‍යගේ කටයුතු වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න පෙළඹෙන තත්ත්වයක් පෙන්වන. ඔය කාරණා හේතු කොටගෙන ඔබ ගැන ඔබට ඔබ කෙරෙහි යම් අනිත්‍යගේ විරෝධයක් යම් කිසි ආකාරයකින් ඔබ ගැන ඔවුන්ට තියෙන යහපත් ප්‍රතිරූපයෙන් මිදිලා නිතර ඔබව ප්‍රතික්ෂේප කරන තැනට පත් වෙන්න හේතු කාරණා යදෙනවා. මේ මුල් දින 14 තුළ තමයි ඔක ලොකුවට කැපී පෙනෙන. ඒක නිසාවෙන්ම පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ තත්ත්වයන් මගහරව ගන්න නිහඬව. තා අනිත් පැත්තෙන් අර කොච්චර කතා කළ යුතු තැනක් වුණත් මේ කාලේ පොඩ්ඩක් කරබාගෙන ඉන්න උත්සාහ කරන්න. හැමදේම නිහඬවම තමන්ගේ රාජකාරිය කරා පිරිසක ළඟ ලොකුවට ගැවසෙන්නේ නැතුව හිමීට හිතරින් ගියා. තමන්ගේ රාජකාරිය නිවැරදිව කරන්න උත්සාහය උනන්දු කම්මැලි සමහරක් අර තවත් කටකලක් නෙමෙයි ලොකුම ගැටලුවම තියෙන මේ කාලේ තමන් නිවැරදිව කටයුතු කරන්නේ වැඩ කල් දානවා කිසිම වගකීමක් නැහැ
හිතන්නේ ඔහේ උඩින් පල්ලෙන් අර ඇඟ බේර ගන්න කරනවා වැරදුනහම ඒ වැරද්ද වහගන්න කෑ ගහන තරහ වෙන්න එපා මෙම කිව්වට මේ කියන්නේ ඔබට මේ දේවල් යම්කිසි ආකාරයකින් වෙද්දි මම කියපු දේ මතක් වේ එතකොට ඒ තුලවත් ඒ වැරද්ද නොවෙන්න වග බලා ගනි මම ඒකයි විය යුත්තේ මට බැනට කිසි ගැටලුවන්නේ මොකද මං ඔබත් සමග කවදාකවත් තරහ වෙන්නේ ඒ නිසා ඒක හොඳට හිතර ගන්න තමන්ගේ වැරදි වහගන්න අනුන්ට ඇඟිලි දික් කරන්න ප්‍රශ්න ඇති කරගන්න හැදිල්ල කොච්චරවත් පිළිගන්නේ නැතිකම වැරද්දක් පෙනිපෙනිත් අර උද්දච්චකමින් පිළිගන්නේ නැතිකම කටකලක් නෙමෙයිගේ මනාව කැපිපෙන්න කාල පරිච්ඡේදය. ඔය හැම දේ තුලම ඔබ හිතුවට ඔබ කට ගහලා ඔබ දින්න කියලා ඒ දේවල් තුල ඒ තැනදී ඔබට දිනුම හම්බිලා අනිත් අය නිශ්ශබ්ද වෙලා අයින් වෙලා යන්න පුළුවන්. නමුත් එතෙන් පටන් ගන්නේ ඔබට අවාසි වෙන දේවල්. අනිත් අයට ඔබව දිරවන්නේ, අනිත් අය ඔබව ගණන් ගන්නෑ. හැම වෙලේම ඔබව අයින් කරන්න උත්සාහ කරන පුළුවන් තරම් ඔබට විරුද්ධව කටයුතු කරන්න උත්සාහ කරනවා. අන්න ඒක නිසා ඒ දේවල් කිසි දෙයක් ඔවුන් නිසා ඉන්න දේවල් නෙමෙයි ඔබ විහිං ඔබ නිසා කරගෙන දේවල් නිසායි මේ දේවල් වළක්වා ගන්න කියලා කිව්වේ. හරි. දැන් ඔන්න 14 දක්වා කතා කරලා පස්සේ 14 ඉඳන් පස්සේ කාල පරිච්ඡේදය තුල ඉතාමත්ම සුවිශේෂී ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා කිව්වා ඔන්න ලග්න ජන්ම අෂ්ටම ඒ රාෂ්ට්‍රකය. නමුත් ඒ රාෂ්ට්‍රකයේ තියෙන යම් කිසි ආකාරයකින් අසුබ පැත්ත අනිත් පැත්තෙන් තවත් ඔය ග්‍රහ පීඨීම් තුළ තියෙන අසුබ පැත්ත ගොඩාක් දුරට සමනය වෙන්න පටන් ගන්නවා මේ මේ මාසේ 15 ඉඳන් 31 ඉඳලා දක්වා කාලසීම තුළ. ඒක ජුනි මාසේ 14 දක්වාම තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තුළ ඔන්න මේ කාලසීම තුළ ෂණික ධනලාභ බලාපොරොත්තු වෙ හැකි කාලයක්. ෂණිකව නොසිතූ ආකාරයෙන් මේ මහා ලොකු අර විශාල ධනස්කන්ධයක් නොවුනත් සැලකිය යුතු විදිහට චූටි චූටි ධනලාභත් එකතු වෙලා සෑහෙන දුරට යම්කිසි ආකාරයෙන් තමන්ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරගන්න හැකි වෙන ආකාරයේ ආර්ථිකය ඔන්න නිර්මාණය වෙනවා. මේක මේ ඔබ කරන රැකියාව තුළින්වත් ඒ දේවල් තුළ එන සාර්ථකත්වයක්වත් වෙන්න වෙනවා කියන්නේ නැහැ. නමුත් ඒ තුලත් වෙන්න පුළුවන්. සමහරවිට ඔබ කරන රාජකාරියය තුළ යම්කිසි ආකාරයේ ආයතනයට යම්කිසි වාසියක් සිද්ධ වෙලා අන්න ඒ දේ තුළ ලැබෙන ඔය දීමනාවක් වෙන්න පුළුවන්. නැත්නම් මේ කාලේ වෙන අතරමැදියෝ වගේ ඉතල විශේෂ මොකද ඔය තරව්කාර බ්‍රෝකර් වැඩ කරලා එන බ්‍රෝකර් කෙනෙක් වෙන්නම අවශ්‍ය නැහැ. අතරමැදියේ ඉඳලා වෙළඳාමට සම්බන්ධ වෙලා ඔන්න ඒ කොමිස් මුදලයක් ගන්න යම්කිසි ආකාරයකින් අර තෑගි මුදලක් විදිහට සන්තෝෂයක් විදිහට ගන්න ඔන්න මේකල් අන්න ඒ වගේ විදිහට මුදල් හම්බ කරන්න හොඳම කාල පරිච්ඡේදයක්. හැබැයි ඔබ පුංචි විදිහට මේ කූට වෙන්න උත්සාහ කරනවා. තමන්ගේ ලාභ පරමාර්ථ විතරක් හිතලා අනිත් අයගේ අනිතර පාඩුණත් කමන්නේ නැහැ. මම මේ වගේ මේවල කරගන්නවා. ඒ වගේ අර පුළුවන් තරම් අර පොඩි විදිහට තමන්ගේ ගොඩ වැඩි කරගන්න අනුන්ගේ දේවල් තුළ යම්කිසි ආකාරයකින් එහෙම නොසිතා කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ තත්ත්වේ නම් වෙනස් කරගන්න මොකද මේවා ෂණික తాවකාලික පවතින යහපත් කාල සීමා නිසා ඒ කාල සීමා තුළ ලැබෙද්දී හැමදේම උනටට බදා ගන්න ගිහිල්ලා අනිත් මිනිස්සුන්ගේ දේවල් උදුරා ගන්න උස උදුරා ගන්න කියන මෙහෙමයි අනුන්ගේ දේවල් ගන්න යමක් නෙමෙයි. නමුත් දැන් ඔබ කීප දෙනෙක් තුලා යමක් කරනවා. මේක උදාහරණයක් කියන්නේ. යමක් කරන් ඉද්දී ඒ තුළ ලාභයක් ලැබෙනවා. ඔබ උපරිම උත්සාහ කරනවා අනිත් අයට ඒ ලාභේ අඩුවෙන් දීලා පුළුවන් තරම් ගොඩ ඔබ බදා ගන්න. ඔන්න ඔය වගේ තත්ත්වයක්. නැතු අනිත්යෙන් අයගේ වගේලා දැහ ගන්නවා කියන එක නෙමෙයි. හැබැයි මේකත් එක්තරා ආකාරයකින් අනිත්තර ලැබිය යුතු දෙයක්, සමසේ බෙදිය යුතු දෙයක්. එහෙම නොබෙදා එක්කෝ බොරුවක් කියලා නෑ මට හම්බුනේ මෙච්චර මෙන්න මේ කොටස කියලා. නෝ ඔය වගේ දේවල් කරන්න හිතෙන කාලයක් කටකලක් මෙහිමියන්ට. ඒ නිසා ඒ தත්ත්වය පොඩ්ඩක් මොකද පහු කාලේ හෝ වුන් දැනගන්න ඔබ ඒ කරපු වංචාවක් ඇත්තර මේක. ඒ නිසා යහපත් ඔන්න 14 දෙන් පස්සේ ඒ කියන්නේ 15 වෙනිදා ඉඳලා විශේෂම ජුනි මාසෙත් මැද වාගේ දක්වාම ඒ යහපත් තුළ ලැබෙන ලාභ නිසි ලෙස බෙදාගත්තොත් ඔබට අපහසු කාලෙක වුණත් අන්න ඔබ ගැන ප්‍රතිරූපකමවා ගනිමින් මේ මිනිස්සය මට දුන්නනේ මොනවාට එන මමත් මේ මිනිස්සර මේ අවශ්‍ය වෙලා උදව් කරන්න ඕන කියන මතේ එනවා. අන්න ඒ தත්ත්වෙ නිසාවෙම චුට්ටක් සැලකිලිමත් කටයුතු කරන්න කටකලක් නෙමියෝ. ඒ තුළ ඒ වෙනස කරගත්තොත් හැම අතින්ම රැකිරක්ෂා කටයුතු තුළ හෝ වේවා යම්කිසි ආකාරයෙන් ධනය ලැබීම් තුළ හෝ වේවා ඕනෑම தත්ත්වෙ ව්‍යාපාරයක් තුළ හෝ වේවා සාර්ථක වෙන්න හැකියාව වදනන්න ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන හිටියන විශේෂයෙන්ම ඔන්න මේ 14න් පස්සේ ඒ කාලේ ආරම්භ කරන්න හොඳ නැකත් තියෙන කාලයක් ඕන. විශේෂයෙන්ම ඔය යම්කිසි ආකාරයකින් හොඳ තත්වයක් ඉතින් ඒ තත්ත්වෙන් තුළ ඔන්න ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු හොඳයි. කරගෙන ව්‍යාපාර අලුත් මුහුණුවරකින් පටන් ගන්න උත්සාහ කරනවා. ව්‍යාපාරයට යම්කිසි ආකාරයකින් ඔය අංග උපාංග වගේ අවශ්‍ය කරන උපකරණ මිලදී ගන්න හිත යන කාලය අන්න ඒ දේවල් සුල ඒ බලාපොරොත්තු තරමක් දුරට හෝ සාක්ෂාත් කරගන්න හැකියාවකුත් ලැබෙනවා මේ මාස 14 වෙනිදා පස්සේ කාල සීමා තුළ. මේ කාරණා තුළ ඔන්න කටකලක් හිමියන්ට මුල් දින 14ට සාපේක්ෂව ඉතාමත් යහපත් කාලයක් පසු පහු වෙන දින ටික 14 වෙනිදා පස්සේ දින ටික තියෙන්නේ. එහෙනම් ඒ තාක්
ඉවසීමෙන් කටයුතු කළා. එතනින් එහාට ටිකක් උනන්දුවෙන් උත්සාහයෙන් ටිකක් වැඩිපුර දැන් ලැබෙන කාලේ අපි උපරිමයෙන්ම ලබා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ උපරිමයෙන් ලබා ගන්න උත්සාහ කරන කෙනා අනුන්ගේ දේවල් දැහැ ගන්න නෙමෙයි, තමන්ගේ උනන්දු උත්සාහය තුළ තමන්ට ලැබිය යුතු ප්‍රමාණය වැඩි කර ගැනීම. මහන්සි වෙලා වැඩියෙන් වැඩ කරලා උත්සාහ කරන බබ ව්‍යාපාරයක් කර රැකියාවක් කරත් අත්දේක වශයෙන් රැකියාව මොන දේ කළා පොඩ්ඩක් වෙනදට වැඩිපුර වැඩ කරලා දැන් ඕටි එකක් ගන්න බලාපොරොත්තු ඕටි ටිකක් කරගන්න මේ කාලේ හොඳ කාලයක්. මොකද මේ කාලේ අතරට මීටරට වැඩිපුර මුදලක් ලැබෙන කාලයක් සරලවම කිව්වොත්. එහෙනම් ඒ වගේ අතරට මුදලක් වැඩිපුර ලැබෙන අවස්ථා වැඩි කරගනිමින් යම්කිසි ඉතිරියක් කරගන්න නැත්නම් ඔබේ ඉලක්කයකට යන්න ආරම්භයක් ගන්න අන්න ඒ දේවල් භාවිතා කරන්න හොඳම හොඳ කාලය. එහෙනම් 14න් දැන් පස්සේ කටකලක් නෙමියෝ බලාපොරොත්තු වෙන ඉඳලා හොඳ යහපත් මානසිකත්වයක් තුලින් ඒ අත ගහන්න වැඩකට ඔබට ගොඩ යන්න පුළුවන්. ඒ නිසා මේ පිළියම් පිළියොත් වීඩියෝ අවසාන කියන අනිවාර්යයෙන්ම ඔබ උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන මේක විශේෂිත වූ යම්සි මන්ත්‍රය විශේෂක්තියේ ආකර්ෂණය තමා කරේ සුබ ආකර්ෂණය සුබ දේවල් විශේෂක්තිය තුළින් තමන්ගෙට ආකර්ෂණය කරගන්න විදිහේ යම්කිසි මන්ත්‍රයක් භාවනාවක් වගේ පිළිවෙතක් කියන වීඩියෝ අවසානයේ ඒක අනිවාර්යෙන්ම අහන්න. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට යම්කිසි ආකාරයේ මේ තියෙන ග්‍රහ පීඨියම් තුළ තියෙන සුබත් එකතු කරන අසුබ අඩු කරගෙන තව ටිකක් වැඩිපුරත් ඒකට දෙයක් එකකාසු කරගන්න යම්කිසි ආකර්ෂණයක් ඇති කරන්න හැකියාව පවතින. මොකද විශේෂක්තිය තුළ තියෙන ආකර්ෂණයට අපි නිවැරදි ලෙස සම්බන්ධ වුණොත් ඔය ගොඩාක් තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. අපිට මේ විශ්වයට ඇහුම්කන් දෙන මේ පරිසරයට නිවැරදි ලෙස පරිසරයට ඇහුම්කන් දීමට නොහැකිව තමයි මේ ටික 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 මේ ලෝකේ පව විනාශමුඛයට යන්නේ. හැබැයි අපි නිවැරදිව ඒ විශ්වය හඳුනාගත්තොත් අපිට ඒ දේ තුළ ලබා ගත හැකි දේ බොහොමයි. ඔය දැන් ඒකත් බිස්නස් එකක් කරනවා විශ්වශක්තිය විශ්වමාතාව කියකිය එහෙම කතාන්නේ මම මේ කියන්නේ. ඒ දේ තුළ තියෙන ඒ කියන කාරණාව ඇත්ත. නමුත් ඒක තුළ වෙනත් ව්‍යාපාර අරමුණු අරගෙන අමුතුම විහිළුවක් කරලා තියෙනවා ඒක. අර නිකන් ඡන්ද කියන්නේ දේශපාලන පක්ෂවලට ජය වේවා කිව්වා වගේම තමයි විශ්වශක්තියටත් මොකද්ද ඔහොම එකක් දාන්න යන්නේ. ඒ වගේ බොළඳ දේවල් වලට අහුවෙන්නේ නෙමෙයි. අපි මනස තුලින් මේ විශ්වය වෙනඳ ගන්න. විශ්වය තෝරාගන්න. මේ විශ්වය තුළ තියෙන අයහපත් දේ එහි මේ ඒ වෙන් කරගෙන යහපත ඔබ පැත්තට යොමු කරගන්න තමයි මේ පිළිවෙත කියන්නේ. ඒ නිසා ටිකක් විස්තරාත්මකව කිව්වෙත් ඒක අනිවාර්යෙන්ම අහලා කරන්න උත්සාහ කරන්න. ගෘහ ජීවිතය ගැන කතා කරොත් මේ කාලේ ගෘහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වන නිර්මාණය වෙනවා. මොකද හේතුව මේ කාල සීමා තුළ ඔබ තරමද්දුර ටිකක් අර උද්දච්චකමින් යම්කිසි ආකාරයෙන් මාන්නකාරකමින් ඉන්න නිසාවෙන්ම අර අනිකාගේ සතුට ගැන ගෘහ ජීවිතය තුළ අනිකාගේ යම්කිසි ආකාරයකින් සිතුවිලි ඔවුන්ගේ අවශ්‍යතා වුණා ගැන එතරම් සැලකිල්ලක් නැහැ. තමාගේ මතය තුළ විතරක් ඉඳලා කටයුතු කරන්න පෙළඹෙනවා. දැන් යම්කිසි මේ සරල උදාහරණයක් කියන්න මේ උදාහරණ මේ වගේ සිද්ධි ගොඩක් වෙන පුළුවන්. මේ එක උදාහරණයක් කියන්න පුළුවන්. තැනකට කන්න බොන්න ගියත් අනිත් අයගේ අවශ්‍යතාව ගැන තන අනිත් අය කන්න කැමති මොනවාද ඒ වගේ දේවල් ඔබ හිතන්නේ අහන්නේවත් නැහැ. ගිහිල්ලා කෙලින්ම තමන්ට ඕන දේ ඕඩර් කරනවා. අනිත් අය කෑවත් එකයි නොකෑවත් එකයි. අන්න ඒ වගේ තත්ත්වයක් ඔබ තුළ තියෙන පොඩි අර එක අතෙන් පුංචි ආත්මార్థකාමීකම ඒ තත්ත්වෙන් තුල බෑ. ඔබ තුලින් යෙන්න ඕන යුතුයකම් ඔබ ඉෂ්ට සිද්ධ කරන්නේ ඔබ හැබැයි උපරිමයෙන්ම ඔබට විය යුතු යුතුයකම් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන. එහෙම නොවුනහම පොඩ්ඩක් හිත කාලා ගිරනවා යම් කිසි ආකාරයේ ඔවුන් සමග තරහ වෙනවා අමනාප වෙනවා බහින් බස් වෙනවා. හැබැයි තමන්ගෙන් වෙන්න ඕන දේ යුතුයකම පළවලේ අනිකාට ශිෂ්ට සිද්ධ කරන්නේ නැහැ. ඔන්න ওই තත්ත්වෙන්න මිදෙන්න ඕන කටකලක් නිහිමියෝ නැත්තම් මේ පව ජීවිත තුළ මේ කාල සීමා තුළ තියෙන ඔබ තුළ තියෙන ආවේගශීලීත්වයත් එක පැත්තකින් අර කියපු ආත්මාර්ථකාමීත්වය නිර්මාණය වෙනවා. ඒ වගේම අර හිතමනාපකම් ඇතිවීම හේතු කොටගෙන අර අනාගතයේදීත් ඉදිරියටත් ප්‍රශ්න ඇති කරගන්න හේතු කාරණා යෙදෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේ ඔබ තුළ තියෙන ඉක්මන්කාරීත්වය ආවේගශීලීත්වය පෞල් ජීවිතයට නම් ඇති කරගන්න එපා. මේ කාල සීමා ශනීන් කිපෙන තත්ත්වය පොඩ්ඩක් අවම කරගන්න උත්සාහ කරන්න. ඒක නම් මේ 14 දා ගියා කියලත් ලොකු අඩුවක් වෙන්නේ. ඒක මැඩපවත් ගන්න බැරි නෑ. පුළුවන්. එහෙනම් ඒකට මනසෙටම තමයි ඒක බාර දිය යුත්තේ. තමා තුළම තමා හිතලා වෙනස් කරගන්න. මොකද තමාගේ මනසට හරියට ඇහුම් කන්දුනොත් කරන්න බැරි දෙයක් නෑ. තරුණ තරුණියන්ගේ බැඳීම් කොහොම වේවිද? බැඳීම් තත්වයන් තුළ පොඩ්ඩක් අර බැඳීම් වල පැවැත්මට හානිකර තත්වයන් නම් නිර්මාණය වෙනවා. ෂණික ෂණික බැඳීම් නිතරම ඒක විවාහකයටත් වෙන කියන්න බැරුව ගිය. ඔන්න හොර රහසේ බැඳීම් ඇති කරගන්න හේතු කාරණා සිද්ධ වෙනවා මේ කාල සීමා තුළ. ටිකක් ඔබ ඔබගේ සහකරට සහකරයට පොඩ්ඩ අවංක නැහැ මේ කාල සීමා තුළ. ප්‍රේම සම්බන්ධතාව තුළත් එහෙමයි. ප්‍රේම සම්බන්ධතාව ඇති වෙනවා. නමුත් ඒවල කාලය දීර්ඝත්වය නැහැ. ඔබ පොඩ්ඩක් මේ කාල සීමා තුළ ඇසුරුකම් ඇති කරගන්න නිකන් ආවට ගියාට ඔය හැංගීම් වල විතරක් වහල් වෙලා නම් නෙමෙයි කරන්නේ. පොඩි පොඩි උපක්‍රම යොදිනවා. යම්කිසි ආකාරයෙන් තමන්ගේ අර ටිකක් සල්ලිකාර කෙනෙක් හොයාගන්න ඒ දේවල් තුළ ඒ සල්ලි සම්බන්ධ කියන්නේ මුදල් සම්බන්ධ මේ අන්ත ආදර සම්බන්ධ ඇති කරන සාමාන්‍යයෙන් ගත්තොත් මේ විවාහයකට යන්න එහෙම නෑ. ඔබ තුළ දෙන එහෙම ඒවා නෙමෙයි.
විවාහයක් කරගන්න එහෙම හිතක් නෙමෙයි තියෙන ගොඩාක් දුරට තමන්ගේ සුඛ විවරණය උදෙසා තමන්ගේ අවස්ථා ඉෂ්ට සිද්ධ කරගැනීම උදෙසා යම් කිසි ආකාරයෙන් කිව්වොත් ඔය ප්‍රේමය ආලය තුලත් තියෙන අවස්ථා ඉෂ්ට සිද්ධ කරගැනීම තමයි නමුත් මේට එහා ගිය යම් කිසි ආකාරයකින් භෞතික වශයෙන් යම් කිසි ලාභ ලබනද ඒ වගේ දේවල් හැංගීම් දැනීම් වශයෙන් නැවේ ශාරීරිකව බලාපොරොත්තු වෙන දෙන සම්බන්ධතා තුළ ඒවා ගන්න හැම අතින්ම තමන්ට වාසියක් සිද්ධ වෙන තැන්වලට වැඩිපුර බැඳෙන්නේ නැහැ. ඒ වගේම මේ කාලසීම තුළ තමන් මේ කාලේ ප්‍රේම සම්බන්ධතා පවත්වා යන අයගේ අඩුපාඩුත් පේනවා. අන්න ඒ අඩුපාඩුකම් ගොඩාම මේ ආර්ථික මේ පැත්තෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙන්නුම් කරනවා. අන්න ඒවා තුළ ඒවා දැකලා ඒ වලින් බැහැර වෙලා ඔන්න අර වගේ ටිකක් ඔන්න සල්ලි තියෙන යම්කිසි ඉහළ මට්ටමක් තියෙන කෙනෙක් එක්ක බැඳෙන්ද අන්න ඒ එක ගනුදෙනු කරන්න ඒ වගේ තත්ත්වවල ටිකක් පෙළඹෙනවා. විශේෂයෙන්ම ඔය කාන්තාන් පිරිමින්ට පිරිමින් කාන්තාවට ආකර්ෂණය වෙන්න තත්ත්වයක් වැඩිපුර පෙන්නුම් කරන්නේ ඒ කියන භෞතික කාරණා මත මූල්‍යමය කාරණා මත පදනම් වෙලා තමයි වැඩිපුරම. ඒ නිසා ඒ තත්ත්වයන් එතරම්ම යහපත්ද ඒ දේවල් තුළ කල්පවැත්මක් තියෙනවාද ඒ දේවල් තුළ හැමදාම එහෙම යන්න පුළුවන්ද බැරිලත් ගැටලුවක් මතුනොත් ඇති වෙන්නේ මොනවායි ගැටලුද අන්න ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙලා හිතලා තමයි කටයුතු කරන්න වගේ බලාගන්න. නැත්තම් මේ කාලේ ඔය කියන සැප ලැබුණත් මොන පැත්තෙන් සල්ලි වාගේ ලැබුණත් ඒවා ගෙවන්න වෙන දවසට ඒ දේවල් විඳවන්න වෙන දවසට ගොඩාක් පසුතැවෙන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මොකද එදාට මං කියපු දේ මතක් කළා වැඩක් නැහැ. ඒක නොවෙන්න වගේ බලාගෙන ඔන්න ඔයා කියපු දේ බොරු කරලා දිනවා. ඔයා මොනවද කිව්වේ බොරුනේ කියලා හරි කියන තත්ත්වයට පත් කරගත්තොත් හොඳයි. නැත්තම් අන්න ඔබතුමා කියපු දේ හරි ගියා දැනුයි මට තේරෙන්න කියලා. එතකොට වැඩක් නැහැ. වෙලා ඉවරයි. එහෙනම් මම මේ කරන ව්‍යායාමෙන් වැඩකුත් නැන්නේ. මට ඕනේ මොනවද ඔයා කිව්වේ ඔයා කියපු දේ වැරදිනේ. එහෙම උන්නේ නැහැනේ කියලා තරමට ඒක වෙනස් කරගන්න එක. ඒකයි විය යුතු දේ. එහෙනම් දැන් කටකලක් නෙමෙයි ගොඩාක් මේ කාලසීම තුළ ඒ සම්බන්ධයෙන් හිතන්න. මේ කාලේ ටිකක් හැබැයි අර ඒ කාරණා හේතු කොටගෙන ඉක්මන් ෂණික විවාහවලට යන්නත් ඉඩ තියෙනවා. මොකද ටිකක් අර තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ ඉලක්කවල ළඟා වෙන්න පුළුවන් විදිහේ ටිකක් සල්ලි භාග දෙන සහකාරය සහකාරිය දැක්කම දුරදිග බලන්නේ ඔන්න ගිහිල්ලා ඒ ඉක්මනින්ම අර මේ දේ කැඩෙයි කියලා බලද්දි ඉක්මනින් විවාහයකට පෙළඹෙනවා. හැබැයි අන්තිමට ඔබට පස්සේ තේරෙනවා බලද්දී ඔබට අර ඔබ කෙනෙක් කරවට්ලා ගන්න ගිය දේටත් වඩා ඔබයි රැවටිලා තියෙන්නේ කියලා. ඒ වගේ තැන්වල නම් පොඩි ප්‍රශ්න තියෙනවා. මේ කාලසීමා තුළ ඒවා ස්ථාවර බැඳීම් වෙන්නේ නැහැ කියන තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. අධ්‍යාපනය ගැන කතා අධ්‍යාපනය කරද්දි මේ කාලසීමා වලට හිත එකතැනක නොපැපදීම හේතු කොටගෙන ය නැත්තම් ඔය එක එක වැරදි දේවල්ට බැඳෙන්න සම්බන්ධතාව තුළ හෝ වේවා ඒ කියන්නේ හිත විතුරුකම් තුළ හෝ වේවා නැත්තම් අයහපත් පුරුදු වලට පැටලීම මොකක් හෝ හේතු කාරණා ඒ වගේම කම්මැලිකම තදටම තියෙන නිසා හේතු කාරණා අධ්‍යාපනයට බාධා නම් එල්ල කරගන්න හේතු කාරණා යදෙනවා මේ කාලේ. ඒ නිසා මේ මාසය තුළ විශේෂයෙන්ම කටකලක් හිමි දරුදරියෝ පාසල යන වයසේ දරුදරියෝ අතිශයම කල්පනාකාරීව උත්සාහයෙන් උනන්දුව කටයුතු කරන වග බලා ගන්න නොගැලපෙන දේවලට පැටලෙන්න මේක නෙමේ කාලේ. එහෙම වුණොත් ඔබේ ජීවිතේ ලොකු පස්තවිල්ලක් ඉතුරු වෙයි. එහෙම නොවෙන්න කොහොම හරි කාගෙන මේ කාලේ උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. එතකොට මේ තත්ත්වයන් තුළ ඉදිරියේදී වෙන ගැටලු කාර්ය තුළ මිදෙන්න හැකියාව තියෙනවා. හැබැයි ඔය විශේෂයෙන්ම බාහිර විෂය බාහිර කටයුතු තුළ නම් ඔය 17 දැන් පස්සේ ටික යම් කිසි සාර්ථකත්වයක් ඇති වෙන දේවල් විශේෂයෙන්ම සංගීතය රංගනේ කලාව සම්බන්ධ කාරණා තුළ නැත්නම් ක්‍රීඩා තත්ත්වය ක්‍රීඩා සම්බන්ධ කාරණා තුළ ඔබට ජයග්‍රහණත් කරගන්න පුළුවන් කාලය විශේෂයෙන්ම මේ 17 දින පස්සේ කාලසීම තුළ ඒ වගේ දේවල් තුළ ඔබට ජයග්‍රහණත් වෙනා වගේම අලුතෙන් අය හඳුනා ගැනීම ලැබෙන කාල පරිච්ඡකයේ සම්බන්ධයෙන් කාද ඔබේ දක්ෂතාවය හෝ ඒ යම්කිසි ආකර්ෂණීය භාවය හේතු කරගෙන ඔබට අලුත් අය මුණ ගැහෙනවා. හැබැයි ඒ බැඳීම් මෙතරම්ම ඒ මුණ ගැහෙන අය තුළ ඔබට යහපත උදා වෙනට වඩා මුලින් පෙවුනට ඒ යහපත් කියලා හැම වෙලේම නමුත් ඒ තුළ ඔබට අයහපතක් වීමේ සම්භාවිතාවය වැඩි. ඒක නිසා තෝරා බේරා ගැනීම උපරිමයෙන් කරන කායිකවත් අමනාපෙන්වත් කායිකවත් අර පැත්තරලා ඉන්නත් නෙමෙයි කියන්නේ. ඒ අවශ්‍ය දෙයට විතරක් කතා බහ කරලා එතනින් එහාට ඕනට වඩා අනවශ්‍ය සමාගම් තියාගන්න යන්න එපාගෙන දේ තමයි මේ ඔබට කියන්න උත්සාහ කරේ. ඒක හොඳට හිතර දාගෙන කටයුතු කරන්න යන උත්සාහ කරන්න. උසස් අධ්‍යාපන හදනටත් කියන්නේ එකයි. මේ බැඳීම් කියන කාරණා තමයි අපට ගොඩාම මේ කාලේ ප්‍රශ්න ඇති කරන්නේ. ඒ නිසා මේලා වරදේ බැඳෙන ඉඩකඩ වැඩි. ඒ පැත්තේ නොගැලපෙන අය සමග ඇසුරුකම් ඇති වෙන්න හේතු කාරණා ඉදෙනවා. ඒව හේතුන අධ්‍යාපන බාධා ඉල්ල කරන්න සමහරකට කරන් ආපු කටයුතු අතරමඟ නවත්තලා ඒ වගේ දේවල්ට නැඹුරු වෙලා ජීවිතයේ යම් කිසි ආකාරයක හානිකර තත්ත්වයක් ඇති කරගන්න හේතු කාරණා යදෙනවා. ප්‍රවේශමෙන් කටගන්න බුද්ධිමත් වෙන්න බැඳීම් කියන තැන්වලදී නම් විශේෂ වශයෙන්ම අධ්‍යාපනයට බාධාවක් ඇති වෙන්න හේතු කාරණා ඉදෙන නිසා තමන්ගේ පාඩුවේ මේ වෙලාවේ තනියම කටයුතු කරන තරමට තමාට යහපත් කියන දේ මතක තියාගන්න විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු තුළ. ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධතාව තුළ හදිසි අනතුරු කරදර ඇතිවීමේ ප්‍රබල ඉඩකඩක් පවතිනවා. තමා විසින් තමාට අනතුරු සිදු කරගැනීමේ තත්ත්වයක් කියලා මම ඔබට අර සිංහල අවුරුදු පලාපලත් කිව්වයි. අන්න ඒ තත්ත්වය ගැන පොඩ ප්‍රවේශයෙන්ම කටයුතු කරන්න උත්සාහ කරන මේ කාල සීමාව තුළ. අනිතේ තමා ශරීරයේ විෂ වර්ග
යම් කිසි ශරීරගත වීම ඒවා හේතු කොටගෙන ඔය මුත්‍රා ආබාධ වගුරු සම්බන්ධ ආබාධ ඇතිවීම එක්කෝ යම් කිසි ආකාරයෙන් ඖෂධ ගන්නගෙන ඉන්න වැඩිපුර මාත්‍රා අරන් හෝ යම් කිසි ආකාරයෙන් මොකක් හෝ විසක් ශරීරගත වෙන්න ඉඩකට පදන ඒ වගේම අර গুপ্ত මාර්ගයෙන් තියෙන විස දේවල් ඔය ඉනාවල් බන්ධන කැවීම වලටත් මේ කාලේ අහු වෙන්න ඉඩකට පවතින නිසා මේ ඔය ආහාර පාන ගද්දි පිටතැන් වලදී විතාමත්ම ප්‍රවේශමින් ගන්න මේ කාලේ මොකද ඒක ඉනා බන්ධන විතරනේ මේ මේ කාලේ පිටතැන් වලින් ආහාර අරන් ඔය අජීර්ණ තත්ත්වයන් බහුල වෙන්න ශරීරයට විස ගිහිල්ලා ගොඩක් කාලයක් ඔය අසනීප වෙලා රෝහල්ගත වෙලා පවා ඉන්න හේතු කාරණේ දෙන ඉඩකට පවතින නිසා ගොඩා ප්‍රවේශමෙන් පිටින් ආහාර ගද්දි පුළුවන් තරම් gederimma තමන්ට ඉස්සසොන් තැනක විතරක් ආහාර ගන්න වග බලා ගන්න තරමට හොඳයි. අර ආවට ගියර තැන් තැන් වලින් කණ්ඩත් එපා ඔය තියෙන දේවල් අතට අරගෙන කණ්ඩ යන්න එපා. පිරිසිදුව මේ කාලසීම තුළ ආහාර ගන්න වග බලා ගන්න. මොකද මොකක් හෝ දෙයක් උඩ ආහාර විසවීමක් අජීර්ණ වීමක් හේතු කොටගෙන ගැටලු මතුවෙන්න ප්‍රබල ඉඩකඩ පෙන්눔 කරන කාල සීමාව අපි මේක අතිශයින් ප්‍රවේශම් වෙන්නේ ඒ නිසා ආහාර සම්බන්ධ කාරණා තුළ නොදන්න ආහාර ගන්න යන්න එපා. උෂ්ණ අධික ආහාර ඔබට මේ කාල සීමාව තුළ ඇලර්ජි වෙනවා. මොකද හේතුව මේ රස්නෙත් එක්කත් යම් කිසි ආකාරයකින් ඔය ඇලර්ජි තත්ත්වන මතුවෙනවා නිකනුත්. ඒකෙන් තවත් ඒකට උෂ්ණ දේවල් එකතු කරගෙන විස එකතු කරගෙන ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා ප්‍රවේශමින්. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලේ නොමේ මාසෙ විතර පමණක් වළංගු වේව නෙමේ මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතයෙන්ම ප්‍රශ්න මූර්දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේක කරන්න උත්සාහ කරන සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම් කිසි ආකාරයක තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලාවන වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුර අමාමහනි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකයෙක් නම් ඒ ඔබගේ සම්සයාකර දෙවියන්ට පහන දල්වන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වලා ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් අවම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 14යි තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමින් ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුළ හැබැයි පුළුවන් නම් ඒ බ්‍රහස්පතින්දා දවසල ඒ දේවල් කරද්දී ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුළ මස්මාංශයෙන් වැළකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පතින්දා දවසල විතරක් නෙමෙයි, ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නැහැ මේ කළාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිස්සියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතුව ආකාරය ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර් රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහේ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දී ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලාගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහ දෙයක් ඔබ පැටලවිල්ලක පැටලුණත්
මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසර යම්කිසි ධනාත්මක භාවයක් අත්වේවි. එනිසා එයයි විය යුත්තේ ඒ දේ ඔබ අනිවාර්යම උපරිම මත්මිදින උත්සාහ දරන්න මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැදිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසංවිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡය තුළ ඔබට මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවනේ. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක ප්ලේලිස්ට් එක ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. එනිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, ඡන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා පහන් පූජා කළ කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ සතිය අධ්‍යයක් ඇද ඔක මගේ හැරෙනවා. එනිසා උදෑසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්තා, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි. වසර ගාණක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය, විද්‍යා හරි අතිශයම විද්‍යාත්මක සංසිද්ධිය. නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදු වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි. ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයිස්. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ, මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනි මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරන්න. ඉස්සලා සන්රයිස් කියලා ටයිප් කරත් කවන්නේ සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මේ පළවෙනිද 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට ගහමර කලින් ඇහැරිලා ඉස්සලාම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සල්ලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දාලා නැ බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාර කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එයින් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ විය හේදම් ඔබ බලාපොරොත්තු වෙන විදිහට අස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයේට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනයේ හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගන්න ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය අස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. දැන් ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභවා නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියද හේදන්
කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඉරස මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්නම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විතරටල ඉන්නට පේන්නේ ඒ කමන්නේ නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දෙවියන් නමස්කාර කරන සූර්ය දෙවියන් නමස්කාර කරන්න ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න ඕම් සූර්යාය නමහ ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්ය දෙවියන් නමස්කාර කරන්න මොකද මේ සූර්ය දෙවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙම දෙනෙන් අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරන් තියෙනනේ මේ ආ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන අපට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්යදේව වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන් අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන් නැත්නම් මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව මොනවා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන් නැත්නම් මොනයම් හෝ කාරණාවක් මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන් ඒ බාධක ඇති නොවේවා සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවිතේ සියලුම සත්‍යයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන් අහිංසක සත්තු වෙන්න පුළුවන් විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන් කුඩා ඇහැට නොපෙනෙන ජීවි වෙන්න පුළුවන් ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින නිමේවා ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩකටතු ආරම්භ කරන්න මේක මහා බලවත් සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවේ මුලින් අහද්දි හැබැයි කරපුවය දන්නවා මේ දේ තුළ තියෙන මහා ධනාත්මක භාවය ජීවිතේ එන සැලසුම මේ මාසය තුළ සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි කරලා බලන්න ජීවිතය දිනන්න මේ හැම දේ තුළම ඔබට ජයග්‍රහණයත් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි නැත්නම් ගැටලුවක් නැහැ ඔබට කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා වේදනාව දැනෙනවා ওই වේදනාව තුළ යම් කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා ඒ දේ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 විතරනක වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල දිනනවනේ ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට අසරණ කෙනෙකුට දෙන්න ඕන නැත්තම් සතෙකුට හරි කමන්නේ අහිංසක සතෙකුට ගෙදර ඉන්න සතර දීලා දෙන්න හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ කුරුල්ලෙකුට හරි කමන්නේ දෙන්න ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත් ඉතින් ඒක නිසා තමම් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය ඒක යහපත්ම තත්ත්වය ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක් සාමාන්‍ය අපි දානයක් දුන්නත් අපි කාලක් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න මෙයත් අතිශයෙන් බලගත් දෙයක් ඒක නිසා ඒ දේවල් තුල ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතේ දිනන්න මේ තුල ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න ඔවුන්ගේ බඩගින්න නිවන්න නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා අන්න ඒක තමයි ඔය අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්තන තියෙන ප්‍රබලම தත්ත්වය ඕක අනිවාර්යයෙන්ම කරන්න අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න ඔබට ශිව දෙවියෝ ඔබ අදහන් නැති දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක් විශ්ව ශක්තිය ආශිර්වාද විශ්ව ශක්තියේ බලය ඔබ තුළට ඔබේ මනසට ඔබේ ඕරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක් ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න ඒ වගේම බ්‍රහස්පති දවස්වල රාත්‍රී 11 12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත් ඒ වගේම දිනපතා
ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න ඒ දේ තුල ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගෝ මුනුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. තයි වගේම සබස්තී මුනුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. ඒ දේ හැම දේ තුලම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම් වල මොන අසුබෙ තිබ්බත් කොයි පැත්තෙන් අපල උපද්දව තිබ්බත් ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සීයා ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මානස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික, ඒක අනිවාර්යම කරන්න මම හැම මාසෙම කිව්වා. ඒක රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්මක කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ තෝරාගෙන ඒවා පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදින තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න. ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුලත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතයට ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම් කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු නිරාකරණ වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මැයි මාස 2 වෙනිදා 3 වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතේට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුව සිද්ධ කරන්න. ඒක හොඳටම මතක තියාගන්න. තමන් කෙරෙහි පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැම දෙයක්ම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය උනත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලි ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැනේ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයින්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි, ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහුවෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟා කරනවා. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කියවට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුලත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දි ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ தත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න ඔබ දිනනවා, බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.